ටෝකියෝ කුළුණ ටෝකියෝ නගරයේ සංකේතයයි සංචාරකයන් නැරඹු මට්ටාලේ සිට බලද්දි මුළු නගරයම හරි අපූර්වවට පේනවා ගිම්හානේ මල්වැඩි සම්දර්ශන බලන්න මෙතන කියාපු තැන බව නොදන්න කෙනෙක් නැහැ නැරඹු මට්ටාලේ තරුණ තරුණියන්ට හුරුපුරුදු තැනක් ටෝකියෝ කුළුණ නිම කෙරුණේ 1958 වසරේදී එදා මෙම කුළුණ ඉදි කළේ ලෝ උසින් වැඩිම රූපවාහිනී සංඥා කුළුණ විදියටයි උස මීටර 333ක් ඔළුව කැරකෙන තරම් ඉහළක සිට ටොන් 4000ක් බර වානේ රාමුවක් එක්ලස් කිරීම හිතා ගන්නවත් බැරි විදියෙ හරි අමාරු කටයුත්තක් මේ අසීරු කටයුත්තට අත ගැසුවේ අවුරුදු 20 ගණන්වල තරුණයෝ පිරිසක් නිර්භීත කණ්ඩායමේ තරුණ නායකයා තමයි ගෝරෝ කීරියෝ ඔහු කුළුණ නිර්මාණයේ අවදානම් කටයුත්තට අත ගැසුවේ වැඩි අවසන් වුනාම පෙම්වතියට විවාහ වන බවට පොරොන්දුවක් දෙමින් කුළුණේ ඉදි කිරීම පසුපස සිටිනවා අදිෂ්ඨානශීලී කැපවීමෙන් වැඩ කළ තරුණයින් කණ්ඩායමක් අද අපි වැඩසටහනෙන් ඔබට ඉදිරිපත් කරන්නේ ටෝකියෝ කුළුණ ඉදිකළ ඒ නිර්භීත මිනිසුන්ගේ කතාව පිළිබඳවයි. කුළුණ සාදා නිම කළේ 1958 වසරේ. ඒක ඇත්තටම අපූරු නිර්මාණයක් වුණා. ඒ වෙනකොට ලෝකයට ආඩම්බරයෙන් පෙන්වන්න පුළුවන් විදි ඉදිකිරීමක් ජපානයේ සතුව තිබුණේ නැහැ. එදා ලෝ උසින් වැඩිම කුළුණක් ඉදි කරනවා කීවාම බොහෝ දෙනෙක් ඒ ගැන මවිත වෙන්නේ නැති. මෙතන තියෙනවා අනරුවක් ටෝකියෝ වානේ කුළුණේ උස මීටර් 333ක්. ආදර ග්‍රහන් කිසිවක් යොදාගෙන නැහැ. සවි කළ තියෙන්නේ වානේ රාමුව එකිනෙක එකලස් කිරීමෙන්. හරි. තවමත් මේ කිසිම ආධාරකයක් නැති නිදහසේ රඳවා පවතින ලෝ විශාලතම කුළුණක්. රූපවාහිනී සංඥා කුළුණක් විදිහටයි භාවිතයට ගන්නෙ. අපේ මේ ප්‍රොජෙක්ට් එක්ස් වැඩසටහන පවා ජපානයේ පුරා විකාශය කරන්නේ මේ කුළුණේ ඉහළම කෙළවරේ තියෙන ඇන්ටනාව ආධාර කරගෙන. හරි. මේ ඉන්නේ කුළුණ ඉදි කිරීමේ කටයුත්තට සම්බන්ධ වුණු කණ්ඩායම. කුළුණ ඉදි කරන්න සම්බන්ධ වුණු පලංචි සේවකයන්, නිර්මාණ ශිල්පීන්, ඒ වගේම ඉංජිනේරුවන් හැමෝම පළපුරුදු අති දක්ෂ ශිල්පීන්. වසර මේ ගුවන් ඡායාරූප වලින් පෙනෙන්නේ ටෝකියෝ මිනාටෝ දිස්ත්‍රික්කය. දෙවැනි ලෝක යුද්ධය අවසන් වී වසර 10ක් ටෝකියෝ තවමත් නොදියුණු නගරයක්. විනෝදස්වාදයේ සපයන නව මාධ්‍යයක් ජනතාවට ලැබී තිබුණා ඒ රූපවාහිනිය. ත්‍රාසයේ පිරි රිකිඩෝසන් කරාටේ සටන් පිරිස් ඇද බැඳ ගන්න සමත් වුණා. රූපවාහිනී යුගය ඇරඹුණා පමණයි. ඒ කාලේ රූපවාහිනී විකාශන කටයුතු පැවරී තිබුණේ වරාය සහ සංනිවේදන අමාත්‍යාංශයට. ඔවුන් ගැටලු රැසකට මුහුණ දී සිටියා. රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතන එක පිට එක සංනිවේදන කුළුණු ඉදි කරන්න වුණා. ඒ කාලයේ වෙද්දී NHK ප්‍රමුඛ රූපවාහිනී ආයතන තුනක් විකාශන කටයුතු ආරම්භ කර තිබුණා. තවත් ආයතන දෙකක් ඔවුන්ගේ කටයුතු ආරම්භ කරන්න සූදානමින් සිටියා. ඉල්ලුමට සරිලන විදියට සංඥා විකාශය කරන්න නම් සංඥා කුළුණු තවත් ඕනෑ වුණා. ඒ ගැන යමක් නොකළොත් ටෝකියෝ පළාත සංඥා කුළුණු වලින් පිරී තිරී යන්නට තිබුණා. විශ්වවිද්‍යාල මහාචාර්ය ශුජිනෝයි හමාඩා විදුලි සංදේශ අමාත්‍යාංශයේ ප්‍රධානියල් ලෙස පත් කෙරුණේ මේ ගැටලුවට විසඳුමක් ලබා දෙන්නයි. ඔහු ඉදිරිපත් කළේ කවුරුත් නොසිතූ විදිය පිළියමක්. කුඩා සංනිවේදන කුළුණු වෙනුවට අපි එක යෝධ කුළුණක් හදමු. එතකොට අපිට පුළුවන් මුළු කනාටෝ පළාතම එකවර ආවරණය කරන්න. විරෝධය පළ කරමින් විදුලි සංදේශ අමාත්‍යාංශයේ එකම ගාලගෝට්ටියක්. ඒ වගේ යෝධ කුළුණකට බෑ සුලි කුණාටුවලට භූමි කම්පාවලට ඔරොත්තු දෙන්න. හමඩාගේ යෝජනාවට විවේචන එල්ල වුණා. කොහොම නමුත් ආයෝජකයන් ඒ අදහස අනුමත කළා.
රූපවාහිනී ක්ෂේත්‍රය සමග සම්බන්ධ වීමේ උනන්දුවක් දැක්වූ පුවත්පත් සහ චිත්‍රපට සමාගම් ආයෝජකයන් වෙන්න කැමැත්ත පළ කළා. ඒ අනුව ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කෙරුණා. නිර්මාණ සැලසුම පැවරුනේ එක් වයෝවෘද්ධ නිර්මාණ ශිල්පියෙකුට. ඔසාකාවල සුටෙන්කාකු කුළුණ ඇතුළු කුළුණු 30ක නිර්මාණ සැලසුම් කළේ ඔහුයි. කුළුණු මිනිසා යන නමින් හැඳින්වුණු ඔහු 71 හැවිරිදි වූ ටාචු නයිටෝ. කුළුණ ඉදිකිරීමේ යෝජනාව ගැන හමාඩා නයිටෝ ගැන විශ්වාසය තිබුවේ යුද්ධය අවසන් වූ දා පටන් පැවති සිතුවිල්ලක්ද මුල් කොට ගනිමින්. ටෝකියෝ ව්‍යාපි ඉදිකරන කුළුණ ලෝකයේ උසම කුළුණ වෙන්න ඕනෑ. යුද්ධයෙන් පසු නගරයේ යලි නැගී සිටීම පිළිබිඹු වෙන්න ඕනෑ ජනතාවට ධෛර්යයක් ඇති කරන විදියට. ටෝකියෝ පළාත මුඩුක්කු වලින් පිරි පැවතුනා. හමඩාගේ සහායක රිසාබුරෝ සාටෝට හොඳින් අවබෝධ වුණා මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තම ප්‍රධානියා දැක්වූ උනන්දුව. දෙවැනි ලෝක යුද්ධය අවසන් වෙද්දී ටෝකියෝ මුළුමනින්ම විනාශ වෙලා තිබුණේ. නගරය නටබුන් වෙලා තිබුණා. ඔහුට කුළුණ ඉදි කරන්න ඕන වුණේ අනාගත දැක්මක් ජනතාවට පෙන්වන්නයි. නව යුගයක දොරටු ඉවර කරන්න. එයයි ඔහුගේ ඉලක්කය වුණේ. ඒ සඳහා තමයි මුළු කාලයම කැප කළේ. මාස 3ක් ගත වෙද්දී නයිටෝ මුල් සැලැස්ම ඇන්දා. කුළුණේ උස මීටර 333ක්. එදා එය ලොව උසින් වැඩිම කුළුණයි. උසුම කුළුණ නිසා ප්‍රචණ්ඩ සුළි කුණාටු වලින් එල්ලවන බලපෑම්වලට ඔරොත්තු දෙන්න නම් වානේ සැකිල්ල හැකි තරම් තුනියට නිර්මාණය කරන්න සිද්ධ වුණා. ඊට අමතරව මිලිමීටර ගණනින් මැනීම් සිදු කර ඉදිකිරීම් කළ යුතු වුණා. භූමිකම්පාවලට ඔරොත්තු දෙමින් කුළුණ ශක්තිමත්ව තිබෙන්න ඕන නිසා. කොහොම වුණත් මෙවැනි දැවැන්ත කුළුණක් සැබවින්ම අති සියුම් මන්දමින් ඉදිකිරීම කළ හැකිදැයි යන්න ගැන කාටවත් විශ්වාසයක් තිබුණේ නැහැ. සියවසේ ඉදිකිරීමේ ව්‍යාපෘතිය ලෙස සැලකුණු මේ පැවරුනේ ජපානයේ අති දක්ෂයින්ට. ඉදිකිරීම් පැවරුනේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ලෙස සැලකුණු කුරොසාකි කෙන්සෙට්සු සමාගමට. යුද්ධයෙන් පසු ජපානයේ යලි ගොඩනැගීමේලා මූලිකත්වය ගෙන කටයුතු කළේ ඔවුන්. ලෝහ පාලම් සහ ජල විදුලි බලාගාර ඉදි කළේ ඔවුන්. උස ගැන බියක් නොදැක් වූ ඔවුන් දිවි පරදුවට තබා ඉදිකිරීම් කරන්නට ශූරයින්. ඒ අතර සිටියා සියල්ලටම වඩා රැකියාවට ඇලුම් කළ තරුණ හාදයෙක්. ගෝරෝ කීරියෝ අවුරුදු 25යි. නිර්භීත දක්ෂ තරුණේ කණ්ඩායමට නායකත්වය දුන්නේ ඔහුයි. අවුරුදු 17දී ඔහුගේ ගන්මා ගම් පළාතින් පිට වුණේ තනිවම නමක් හදාගන්න අරමුණ ඇතිව. ඔහුගේ අරමුණුනේ ලොකු රස්සාවක් හොයාගෙන වැඩමූලිකයෙක් විදියට කාතරත් ජනප්‍රිය වෙනවා. මම හිටියේ ලොකු අධිෂ්ඨානයකින් කොහොම හරි තනිවම දියුණු වෙන්න, හොඳ වැටුපක් ලබා ගන්න, හොඳ බිරියක් සොයා ගන්න. මම මටම කිව්වා ඉවසීමෙන් වැඩ කරන්න. කවදා හෝ වැඩමූලික තනතුරක් ලබා ගන්න පුළුවන් වේවි. ව්‍යාපෘතියට වැඩ මූලිකයක් අවශ්‍ය වුණා පිරිස් කළමනාකරණයට. ඔවුන් සොයමින් සිටි අති දැවැන්ත කුළුණේ කටයුතු සිදුවිය යුත්තේ කෙසේ දැයි හොඳ අවබෝධයක් තිබෙන කෙනෙක්, ශක්තිමත් නිර්භීත කෙනෙක්, සෙසු සේවක පිරිසට නායකත්වය දෙමින් ලොව උසින් වැඩිම නිර්මාණයට දායක විය හැකි විදිය කෙනෙක්. ඒ අවස්ථාවේදී වැඩේට සුදුසුයයි නමක් දිනා සිටි තැනැත්තා NHK මට්සුයාමා සන්නිවේදන කුළුණේ ඉදිකිරිම්වල නියැලී සිටියා. ඕනෑම අභියෝගයකට සන්සුන්ව මුහුණ දිය හැකි ඔහු බය නොහඳුනන චරිතයක්. මසාකි ටකියාමා, ඔහුගේ වයස අවුරුදු 31යි. ලෝ උසින් වැඩිම සන්නිවේදන කුළුණ ඉදිකරනවා කීවාම ඔහුට ඒ ගැන උනන්දුවක් ඇති වුණා. ඇත්තම කීවොත් මට ලොකු උනන්දුවක් ඇති වුණා.
ලොව උසින් වැඩිම කුළුණ නිපදවන්න නම් ඒ ගැන පෙර සූදානමක් ඕන කියලා මට හිතුණා. ඉංජිනේරුවෙක් විදිහට මේ විදිහ වැඩක් පැවරුණොත් උපරිම හොඳට වැඩේ කරන්න වෙනවා. තකියාමා කියෝටෝ හි සිටි තරුණියකට ලිපියක් ලීවා. අලුත් රාජකාරිය ගැන දැනවමින් ඔහු විවාහ වෙන්න බලාපොරොත්තු වෙන්න සිටි කෙනා ඇයයි. දෙදෙනා එකිනෙක හමු වුණේ ඊට අවුරුද්දකට කලින්. ඇගේ නම රොයකෝ ඉසාවා. ඈ ඔහුට වඩා අවුරුදු 8ක් බාලයි. රැකියාවට කැප වී සිටි ටකියාමාගේ පළමු කසාදය අසාර්ථක වී තිබුණා. ඒ හින්දා අවංක හැඟීම් ඈට කියන්න ඔහුට නොහැකි වුණා. ඔහුගේ ලියුමට කොළ 5යි. ලැබුණු බාර දූර රාජකාරිය ගැන ඔහු සවිස්තරව ඈට පහදා දුන්නා. තමාගේ රැකියාවෙන් ඇයට තමා ගැන ගෞරවයක් ඇති කරන්න ඕනෑයයි ටකියාමාට අවබෝධ වුණා. ඉදි කරන්න හදන මේ කුළුණ ලෝ උසින් වැඩිම සංනිවේදන කුළුණ වේවි. මේ වැඩි වෙනුවෙන් දිවි පරදුවට තියන්න සිදු වේවි. ටෝකියෝ බලා දුම්රියෙන් යද්දි ටකියාමා මෙහෙම සිතුවා. මේ වගේ අසීරු වැඩක් සාර්ථකව අවසන් කළොත් මට පුළුවන් වේවි රොයෝකේ ලවා ඇගේ මාපියන්ගේ කැමැත්ත ලබා ගන්න. දැඩි අධිෂ්ඨානයකින් නැවුම් බලාපොරොත්තු පොදි බැඳගෙන 1957 වසරේ ගිම්හානයේ සේවක පිරිස ටෝකියෝහි ශීබා පළාතට එක් රැස් වුණා. මේ ව්‍යාපෘතිය කොයි තරම් අමාරු එකක්ද කියලා පැහැදිලි වෙයි මෙන්න මේක දැක්කහම. ඒ කාලේ ඔසාකා නුවර සුටෙන් කාකු කුළුණ මීටර් 103යි. උසින් වැඩිම නයෝගා රූපවාහිනී කුළුණ මීටර් 180යි. හිටි හැටියෙම මීටර් 333ක් උස ටෝකියෝ කුළුණ හදන්න සැලසුම් ඉදිරිපත් වුණා. ඒක ඇත්තටම පුදුමාකාර සිතුවිල්ලක්. ඒ නිසායි නිර්මාණ සැලසුම් ගැන හුඟක් හිතන්න සිද්ධ වුණේ. ඔව්. මෙන්න තියෙනවා කුළුණේ මුල් සැලැස්ම. මෙන්න තියෙනවා කුළුණ. මෙන්න තියෙනවා ආරුක්කුව. උදාහරණයක් විදිහට මෙන්න මෙතන සිට මෙතනට ඇති දුර මිලිමීටර 23385ක්. මිලිමීටර 5ක්? ඔව් මිලිමීටර තමයි. මීටර 300ක් කියන්නේ මහා පරිමාණයේ ව්‍යාපෘතියක්. ඔව් ඒත් මිලිමීටර භාවිත කරද්දී සැලසුම් සියල්ල ඉතාමත් නිවැරදිව නිර්මාණය කෙරුණා. 1957 දී ඉදිකිරීම් කටයුතු කොහොම හරි ආරම්භ වුණා. අලුත් රූපවාහිනී නාලිකා කිහිපයකුත් ආරම්භ කරන්න සූදානම් වුණා. හැබැයි හරියටම කාලය තිබුණේ මාස 15ක් විතරයි. සැප්තැම්බර් 21 වෙනිදා 1957 මුල්ගල තිබුණේ ව්‍යාපෘතියේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්නයි ප්‍රාර්ථනා කරමි. දින කීපයක් ගත වෙද්දි වානිරාමු ටොන් 4000ක තුගයක් වැඩබිමට ගෙනාවා. ලොව උසින් වැඩිම සංනිවේදන විකාශන කුළුණ ඉදිකිරීමේ මහා මෙහෙයුම ආරම්භුණා. ජපානයේ සිටි අති දක්ෂ කම්කරුවන් පවා සිටියේ චකිතයකින්. වානිරාමුවේ කොටස් ප්‍රමාණයෙන් විශාල ඒවා වුණා. ඒවායේ දිග මීටර 20ට වැඩි. මේ තරම් විශාල වානිරාමු සමග කිසිම සේවකයෙක් මීට පෙර වැඩ කරලා තිබුණේ නැහැ. වැඩ අධීක්ෂක ටකයාමාගේ මුහුණ බැර ඇරුම් වී තිබුණා. පාදම සවි කිරීම බොහොම අසීරු කටයුත්තක් වුණා. ඊට සම්බන්ධ රාමුව කුඩා ප්‍රමාණයකින් හෝ නැමුණොත් කුළුණේ ඉතිරි කොටස ඉදි කළ නොහැකි. ඉතාමත් නිවැරදිව සියල්ල සිදුවෙන්න ඕන. පහළම කොටස තමයි හරිම වැදගත්. පාදම නිසි නිවැරදිව සැකසුනේ නැත්නම් වැඩේ ඉදිරියට කරගෙන යන්න බැරි වෙනවා. ඔවුන් සතුව දුඹකරවැනි බර යන්ත්‍රෝපකරණ තිබුණේ නැහැ. යෝධ වානිරාමු ඉහළට එසවීම සිදු වුණේ දබරයක් යොදා ගනිමින්. එකලස් කිරීම සිදු වුණේ සේවකයන් විසින් ඔවුන්ගේ ශක්තියෙන්. සේවකයෝ පාටු පලංචිවල හිටගෙන රාමු එකලස් කළේ බොහොම සීරුවෙන්. නියමිතව ස්ථානගත කළ පසුව කම්මල්කරුවකුගේ උදව්වෙන් පෑසීම සිදු කෙරෙනවා. තාවකාලිකව ඔසවා තැබුණු නිසා රාමුව ඇන යොදා එකලස් කිරීම කඩිනමින් කළ යුතු වුණා. එකලස් කරමින් රාමුව සවිමත් ආකාරයට රැඳෙන්න සැලැස්වීම සිදු කළේ අතින්. රාමුවේ ඉහළම කොටසට වී සිටියේ ගෝරෝ කේරියෝ
සේවකයින්ගේ නායකයා. ජපානයේ සිටි සියලුම පලංචි සේවකයින් කැමැතිම විදිහේ රාජකාරිය හිමි වී තිබුණේ ඔහුට. රටේ නන්දෙසින් සේවකයන් පැමිණ බොහොම උනන්දුවෙන් ව්‍යාපෘතියට හවුල් වුණා. බොහොම දක්ෂයන් කැමැත්තෙන් සිටියේ කුළුණ ඉදිකිරීමේ වැඩමූලික තනතුර ලබා ගන්න. මට ලැබුණ තනතුර ගැන මම හිතේ බොහොම ආඩම්බරේ. කුළුණ කාතරේ ජනප්‍රියයි. මම මගේ කෙරුවාව පවුලේ අයටත් යාළුවන්ටත් නිතර කියන්න උනා. වැඩබිමේ අධීක්ෂණ කටයුතු පැවරුණු මසාකි ටකියාමා අනෙක් සේවකයන් සමග බොහොම සමීපව වැඩ කළා. එක්ලස් කිරීමේ කටයුතු සේවකයන්ගේ ආරක්ෂාව සහ කුළුණේ අනාගතය ආදී සියල්ල ඔහුගේ කරමත වැටී තිබුණා. මේ වගේ අනතුරුදායක වැඩක් කරද්දී ඉවසීම මේ සීමාව පනිනවා. ඒ නිසා හැම සේවකයෙක් ගැනම පෞද්ගලිකව දැන සිටීම වැඩ කරගෙන යෑම පහසුවක්. වැඩේ සාර්ථකව කරගන්නත් ලැබෙනවා. උදෑසන පළමුවෙන්ම වැඩබිමට පැමිණෙන්නේ ටකියාමා. ඊට පස්සේ දවස පුරා ඔහු සේවකයන්ට උපදෙස් ලබා දීම සිදු කරනවා. ඒක බොහොම අමාරු රාජකාරියක්. හවසට තමයි ඔහු ටිකක් විවේක ගන්න. ඔහු කියෝටෝවේ සිටින රොයෝකෝට ලිපි ලියන්නේ ඒ වෙලාවට. හැමදාම වැඩ කටයුතු හරිම කලබලයි. මගේ රෙදි ටික හරි හැටි සෝද ගන්නවත් වෙලාවක් ලැබුණේ නැහැ. අන්තිමට බලද්දි අඳින්න ඇඳුමක් ඇත්තේ නැහැ. දැන් වෙලාව පාන්දර 3යි. තේතරෙදි සේරම නවාතැනේ තැන් තැන්වල එල්ලුවා වේලෙන්න. ඔය අයෝපු ටයිපටිය ලැබුණා. ස්තුති. තද රතු පාටට මං කැමති. ලැබුණු ගමන්ම ඒක පැලඳ ගත්තා. කුළුණේ සැකිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ වෙලා හරියටම මාස 3ක් ගත වෙද්දී පිරිස අර්බුදයකට මුහුණ දුන්නා. මොකද්ද හේතුවක් නිසා වානේ සැකිල්ලේ කොටස් එකිනෙක සවි කරන්න බැරිව ගියා. පාදමේ දෝෂයක් සිදුවෙන්නට ඇතැයි සිතමින් ටකියාම හැම තැනක්ම හොඳින් පරීක්ෂා කළා. ඒත් සේවක කණ්ඩායම කිසිම අඩුපාඩුවක් නැතිව ඉතා නිවැරදිව සියල්ල ඉදිකර තිබුණා. ඊට පස්සේ ඔහු සැලසුම් පරීක්ෂා කළා. දිගපළල යලි ගණනය කළා. සැලැස්මේ කිසිදු දෝෂයක් තිබුණේ නැහැ. ඉදිකිරීමේ වැඩ එක තැන නැවතුණා. සතියක කාලයක් කුළුණේ කිසිම වැඩක් සිද්ධ වුණේ නැහැ. කළ යුතු දේ සිතා ගන්න බෑ. ටකියාමා යාලි යාලිත් ලෝහ බාල්ක එකිනෙක මැන බලන්නට වුණා. වැරද්ද හමු වුණා. ආරුක්කුවකට සම්බන්ධුණු එක් බාල්කයක් දශම ගණනකින් පිට පැනලා. දෝෂය බාල්කයෙන් නිපදවද්දී සිදුවුණු දෙයක්. බාල්කය මිලිමීටර 15ක් දිගින් වැඩි වෙලා. කුළුණ ඉතා නිවැරදිව එකලස් කරමින් ඉදිකිරීමේ අභියෝගය අන් කවරදාටත් වඩා ටකියාමාට වැදගත් දෙයක් වුණා. එක්දස්නම්සේ 58 වසර ජනවාරියේ ටෝකියෝවට දැඩි ශීත කාලගුණයක් කඩාපාත් වුණා. ඉදිකිරීමේ කටයුතු නියමිත දිනට වඩා දින ගණනක් ප්‍රමාද වෙන්න පටන් ගත්තා. දැඩි සීතල සේවකයන්ගේ ධෛර්යය හීන කරන්නට වුණා. බාල්ක ලිස්සනවා. ඒවායේ වැඩ කිරීම බෙහෙවින් අනතුරුදායකයි. හැමදාම උදේ 6ට ටකියාමා තනිවම කුළුණට දැගලා බාල්කවල මිදුණු හිමතට ඉවත් කළා. සේවකයන්ට අනතුරක් වේවි කියලා බයෙන්. ඊයේ සිට හිම වැටෙනවා. මුළු නගරයම හිමෙන් වැහිලා. දැන් මගේ රාජකාරිය තවත් කාර්යබහුල වෙලා මට ලොකු පීඩනයක් එල්ල වෙනවා. ඒත් මම කිසිම දෙයකට සැලෙන්නේ නැහැ. මම උත්සාහය අතාරින්නේ නැහැ.
ගෝරෝ කීරියෝ කුළුණ මුදුනේ සිට තැවැන්ත වානේ රාමෝ සමග හැප්පෙන්න පටන් ගත්තා. දවසක් වැඩබිමේ සිටි ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණා. ඇමතුම අම්මගෙන්. අම්මා මගුල් යෝජනාවක් ගෙනැල්ලා. ඔහු කැමති වුණා ගිහින් ඇය මුණ ගැහෙන්න. ඒ වෙලාවේ ඔහු රාජකාරි වැඩ නිසා සිටියේ ලොකු මානසික පීඩනයකින්. ඔහු අරුවක් නිවාඩු දැම්මා. මේ දෙදින හමු වුණේ හිබියාවලදී. ඇයට තිබුණ සුන්දර හිනාවක්. ඇගේ නම මිසාව්. ඇය වැඩ කළේ ගුන්ම අවන්හලක. හමුණු මුල් දවසේ පටන් ඇය ඔහුගේ හදවත සොරාගෙන තිබුණා. ඇය මුලින් දකිද්දි මොකද හිතුනේ? මගේ හදවත ගැහෙන්න වුණා. කෙලින්ම ඇයට කැමති බව කියන්න ඕන වුණා. ඇය විවාහ කරගන්න ඔබ කෙලින්ම කැමති වුණා. දැකපු ගමන් මට වැටහුණා මේ කෙල්ල තමයි මට ගැළපෙන කෙනා. ජීවිත කාලෙම ගෙවන්න වෙන්නේ ඇය සමගයි මට වැටහුණා. දෙදෙනා හමු වුණාට පස්සේ කිරියෝ අම්මට ඇමතුමක් දීලා කිව්වා මගුලට ඉක්මනින් දිනයක් යොදා ගන්න. ඒ වුණත් දවස් කීපයක් ගත වුණා පිළිතුරක් ආවේ නැහැ. ජූනි මාසය දැන් කුළුණේ උස මීටර 150 පැනලා උස කෙමෙන් කෙමෙන් වැඩි වෙනවා. නිර්භීත පලංචි සේවකයන්ගේ ඔළුව පවා කැරකෙන්න ගත්තා. කුළුණ ඉහළට ඉදිවෙමින් යද්දි ඔවුන්ට අලුත් සතුරෙකුගෙන් තර්ජනයක් එල්ල වුණා. ප්‍රචණ්ඩ සුළං වලින් කුළුණ බැට කන්න පටන් ගත්තා. පලංචි දෙදරන්න වුණා. සේවකයෝ ඒවා බදාගෙන එල්ලිලා හිටියා. නියමිත දිනයට ඉදිකිරීම අවසන් කළ යුතු නිසා තත්පරයට මීටර 15කට වඩා සුළං වේගයේ අඩු වූ සැනින් යළි ඉදිකිරීම ආරම්භ කරන්න තීරණය කෙරුණා. ජූනි 30 වෙනිදා 1958 සුපුරුදු විදියට මහන්සියෙන් වැඩ කරමින් සිටියා. උදේ 10 වෙද්දි එක්වරම ඇහුණා මරලතෝනියක්. එක් පලංචි සේවකයෙක් පය ලිස්සා කුළුණෙන් පහළට වැටුණා. ඔහු එතනම මිය ගියා. මියගියේ නගානෝ පළාතේ සිට ව්‍යාපෘතියට සම්බන්ධ වුණු කෙනෙක්. ඔහුගේ වයස අවුරුදු 32යි. අවසන් කටයුතු සොජෝජි පන්සලේ සිදු කෙරුණා කුළුණට නුදුරින්. තකියාමා තමාටම දොස් පවරා ගන්න වුණා අනතුරු වළක්වන්න බැරි වුණු හින්දා. කොහොම නමුත් ඉදිරියේදී ව්‍යාපෘතිය තව තවත් අභියෝගවලට මුහුණ දුන්නා. මෙයයි අවසන් මෙහෙයුම. ව්‍යාපෘතිය සාර්ථක වේද නැද්ද යන්න තීරණය වන. ඇන්ටනාව මීටර 250 සීමාවට ලං වුණා. ඒක සිද්ධ වුණේ එවිටයි. බියකරු විදියට පලංචි දෙදරන්න පටන් ගත්තා. සුළඟේ වේගය සෙමින් සෙමින් වැඩි වෙන්න පටන් ගත්තා. තත්පරයට මීටර 16 බැගින් අනතුරුදායකයි. තකියාමා අනදුන්නා වැඩේ වහාම නවත්වන්න. මීටර 250ක් ඉහළින් ඇන්ටනාව එල්ලෙමින් තිබුණා. සේවක පිරිස වානේ රාමුව බදාගෙන වකුටු වුණා. පැයක් ගත වුණා. සුළඟේ වේගය අඩු වෙන පාටක් දකින්න නැහැ. තකියාමා සිටියේ කනස්සල්ලෙන්. ඔවුන් ඇන්ටනාව එහෙම එහෙ කරන්න හැදුවොත් සේවකයන්ගේ ජීවිත අනතුරේ. ඇඳිරි වැටුනොත් මොනවා වේවිදයි දැන සිටියේ නැහැ. කිරියෝ හිටියේ නොඉවසිල්ලෙන්. ඔහුගේ මංගල්‍ය හෙට. ඒත් අද ඇන්ටනාව ඉහළට ගෙන ගොස් සවි කරන්න බැරි වුණොත් හෙට මංගල උත්සවයට යන්න ලැබෙන්නේ නැහැ. සේවක පිරිස ටකියාමා දිහා බැලුවා.
ඔවුන් බොහෝ වේලාවක් බලන් සිටියා. තවත් බලන් හිටියොත් ඔවුන්ගේ ශක්තිය හීන වේවි. අනතුරක් සිදු වෙන්නත් බැරි නෑ. තකියාමා තීරණයක් ගත්තා. ඔහු අනදුන්නා වැඩේ ඉදිරියට කරගෙන යන්න. ඇන්ටෙනාව සෙමෙන් සෙමෙන් ආයෙත් ඉහළට ඇදෙන්න උනා. කිරියුගේ හඬ දෝංකාර දෙන්න උනා. ඔහු කෑකෝ ගසමින් අනදීම් කළා ඇන්ටෙනාව ඉහළට ඔසවන්න. ඔවුන්ට පහලින් පලංචි දෙදරා යද්දි පිරිස බොහොම සීරුවෙන් ඇන්ටෙනාව ඉහළට ගෙන යන්නට උනා. වැඩේ හරි කවුරුත් කැමර දුන්නා යෝද ඇන්ටෙනාව කුළුණට සවි කර අවසන් දැන් කුළුණේ උස මීටර 333යි ඒ මොහොතේ ටෝකියෝ කුළුණේ උපත සිදු වුණා ඊට පසුදා කිරියුගේත් මිසාවෝගේත් මංගල්‍යයත් සිද්ධ වුණා. මට ඇත්තටම හරි සතුටුයි. මම කැමති කෙනා මට ලැබුණා. හොඳ රස්සාවක් ලැබුණා. ඒ සියල්ල මතක් වෙද්දී මට හිතෙනවා ලෝකයේ සිටින දෙවැනියට සතුටින් ඉන්න කෙනා මම වෙන්න ඕනේ කියලා. ජනවාරි 10 වෙනිදා 1959 කනාටෝ දිස්ත්‍රික්කය පුරා කුළුණින් පළමු සංඥානිකුත් කෙරුණා. මාස 3ක් යද්දී මිලියන 15ක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට බොහොම පහසුවෙන් චාල්ස් කුමරුගේ ඩයනා කුමරියගේ රාජකීය මංගල උත්සවය සජීවීව නරඹන්න අවස්ථාවක් උදා වුණා. වැඩේ සාර්ථකව අවසන් කළාට පස්සේ වැඩ අධීක්ෂක ටකියාමා රොයකෝට විවාහ යෝජනාව කළා. තකියාමා මහත්තයා අන්තිමේදී කුළුණ හදලා නිම වුණා. ඔව් එහෙම වුණා. කුළුණ හදලා ඉවර වුණාම ඇත්තටම මොකද හිතුනේ ඔබට? මට සතුටක් දැනුණා. ඊටත් වඩා දැනුනේ ලොකු සැනසෙල්ලක්. අපි ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා. සුළඟින් බාධා එල්ල වුණා. ප්‍රමාද වුණා. මේ සියලුම බාධක ජයගෙන අන්තිමේදී ඇන්ටනාව ඉහලින් සාර්ථකව සවි කෙරුණා. මට මුලින් දැනුනේ ලොකු සැනසෙල්ල. මට තේරෙනවා. ඇන්ටනාව එල්ලෙමින් තිබිද්දී සුළඟේ වේගය අඩු වුණේ නැහැ. ඒත් ඇන්ටනාව එල්ලෙමින් තියන්න බැරි වුණා. ඔව්. වෙන කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. අපට ඒක කරන්නම සිද්ධ වුණා. ඒක උත්සාහයකින්ම. හරියට හරි. අපිට ඒ වෙලාවේ වාසනාව උදා වුණා. අපි වැඩේ කළා. ඔබ ඉන්නේ නැත්තේ නොවිසිල්ලේ. තුරග තරගයකදී දුවන්න බලාගෙන ගේට්ටු ඇරනකල් ඉන්න අශ්වයෙක් වගේ. ඔබේ විවාහ මංගල්‍යයේ ඊට පසු දිනේ. ඔව්, ලයි ලයිම හැමදේම සිද්ධ වුණා. ඉතින් මොන වගේ හැඟීමක්ද දැනුනේ කුළුණ හදලා අවසන් වෙද්දී? පොඩි දරුවෙක් උපන්නා වගේ. මගේ දරුවා උපන්නා වගේ හැඟීමක්. කොහොමද මේ වගේ පන්නරයක් ලැබුවේ? ඇත්තටම ඔබ කලේ දෙවන්ත මෙදිකිරීමක්. ආදරයට කරන්න බැරි දෙයක් නෑ. මම මගේ රැකියාවට ආදරෙයි. ඒක තමන්ට ලොකු වගකීමක්. රැකියාව සාර්ථකව කරන්න නම් ඊට කැප වෙන්න ඕනේ. මුදල් ගැන, කීර්තිය ගැන විතරක් හිතන්න හොඳ නෑ. එහෙම නේද? සතුටින් හැකි උපරිමෙන් තමාගේ රාජකාරිය හරියට කරන්න ඕනේ. එතකොට හැමදාම සතුටින් ඉන්න පුළුවන්. තකියාමා මහත්මයා, ටෝකියෝ කුළුණ දැන් දකිද්දී ඔබට මොකද හිතෙන්නේ? ඔව්, හැමදාම ප්‍රවෘත්ති විකාශය වෙද්දී, විවිධ වැඩසටහන් විකාශනය වෙද්දී පිටුපසින් ටෝකියෝ කුළුණේ ඡායාරූප දිස්සෙනවා. හැබැවින්ම දකිද්දි පවා අපි කොහොමද මේක හැදුවේ කියලා පුදුමයට පත් වෙනවා. අපි කරන නිර්මාණ විනාශ වෙලා යනවා.
එහෙමයි හැටි. ඒත් මේ කුළුණ මටත් වඩා අවුරුදු ගණනාවක් නොනැසී පවතිවි. ඔබ බොහොම උස ගොඩනැගිලි ඉදිකිරීමට දායක වුණා. ටෝකියෝ කුළුණ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙනවද? අපොයෝ. ඒක මට බොහොම වටිනවා. මගේ බිරිය මට වටිනවා වගේ. ඇත්තමයි. කුළුණ සාදා නිම කර වසරක යද්දී ජපානය බිහිසුණු සුලි කුණාටුවකින් බැට කෑවා. තත්පරයට මීටර 52ක ප්‍රචණ්ඩ සුළඟකින් කුළුණ බැට කෑවත් එය නොසෙල්වී පැවතුණා. ඊට පසු වසරේ වැඩ අධීක්ෂක ටකියාමා ඔහුගේ සිතගිය තරුණිය රොයකෝ සමග විවාහ වුණා. ඔවුන් දෙදෙනා දැන් ගෙවන්නේ නිහඬ දිවියක්. දෙදෙනා මුලින්ම හමු වුණු කියොටෝ නගරයේ. රයෝකෝ ළඟ සුරක්ෂිතව තිබෙනවා ටකියාමා ඇයට එවුන් ලිපි තවමත්. ඩියුම් 100ක් විතර ඇය ළඟ තියෙනවා. 100ක් නොවේ 100ට වැඩි. රයෝකෝට කවදාවත් අමතක වෙන්නේ නෑ ඇයට ටකියාමාගෙන් ලැබුණු ලියුම කුළුණ සාදා අවසන් බව දන්වමින්. අපි සතුටින් ඉපිල ගියා. අපේ පවුල හැමෝම. අපි ඒ අවස්ථාව සැමරුවා. සතුට වැඩිකමට මට ඇඬුණා. මම මගේ එහෙලියන් කාටවත් ඔහු ගැනවත් ඔහුගේ රැකියාව ගැනවත් කියලා තිබුණේ නැහැ. ඒත් හදවතින් මම ඔහු ගැන ආඩම්බර වුණා. මට ඔහු ගැන ගොඩක් ආඩම්බරයි. මෙන්න මට හුඟක්ම වටින දේ. මම මිය ගියාට පස්සේ මම මේව අරන් යනවා. ඔව්. මගේ මිනි පෙට්ටිය මේව තැම්පත් කරන්න. කුළුණ ඉදිකල දිනට පසුදා විවාහ වුණු ගෝරු කිරියෝ සහ ඔහුගේ බිරිඳ මිසාව. ඔවුන් රට පුරා ගියා එක් ඉදිකිරීමකින් තවත් ඉදිකිරීමකට. කිරියෝ වැඩමූලිකයෙක් වුණා. විරිය මිසාවගේ සහය ඔහුට නොඅඩුව ලැබුණා. ඔවුන්ට දරුවෝ 3 දෙනෙක්. සතුටු වෙනවද ඔහු විවාහ කරගත්තට? අපි දැන් ලොකු දොරක් ඇවිල්ලා. ඇත්තටම බඩ ලොකු සතුටක් ඒක. අපි අවුරුදු 40ක් එකට. බය හිතෙනවා. හැබැයි බය හිතෙනවා. බය හිතෙන්න දෙයක් නැහැ. මේක හැදුවේ මම. අවුරුදු 42කට කලින් මිසාවෝට හිටි හැටි සිදු වුණ තරුණ හාදේක් මුණ. ඔහු පලංචියේ වැඩ කළ තරුණයෙක්. ඔහු විවාහ කරගන්නවද නැද්ද දෙගිඩියාවෙන් ඇය දවසක් හොරෙන් ගියා ඔහු වැඩ කළ වැඩබිමට. යෝධ වානේ රාමුවේ ඉහළ මුදුනේ තරුණයා නිහඬව ලහි ලහියේ වැඩ. ඒ තමයි ගෝරෝ කිරියෝ, අනෙක් අය අභිභවා ගිය තරුණයා. අන්තිමේදී මිසාවෝට ඔහු ගැන පැහැදීමක් ඇති වුණෙත් ඔහු සමග විවාහ වෙන්න කැමති වුණෙත් අන්න ඒ හේතුව හින්දායි.